ඒක බලන්න එක දැන් ඒක බලන්න ඒකේ දෘෂ්ටිකෝණය පස්සෙන් කරන්න කොහොමද මේකේ දැන් අපි අපේක්ෂා කරනවා දැනට තියෙනවා 1 බිලියන් හරි දවසකට බිලියන 4ක් ආදායම වසරකට 1 ට්‍රිලියන් ඔකෙන් 3න් 4න් එකක් වංචා කරනවා දැන් අපි අපේක්ෂා කරනවා ඔය තියෙන පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමෙන් 100 බිලියන් පළාත් පාලන ආයතන වල ඔය වැඩි කරපු සංඛ්‍යාව ආයෙ නෝමල් තත්ත්වයට ගෙනීමෙන් ඊළඟට ඉන්න ඔය එකම එකම ඔක්කොම රජයේ ආයතන වල ඔය බිලියන් ගණන් නාට්‍ය පාඩුව සම්පූර්ණයෙන්ම අවම කරලා ඇල්ල වැව් අමුණු මේ ලංකාවේ කුසිකර්මයට ගන්න පුළුවන් උපරිමයේ පළවෙනියට ගේනවා හරි එතනදී ආය දැන් මේ තියනට වැඩිය දැන් අපේ රටේ රාජ්‍ය ආදායම වැය කරන්නේ මොන වටද කියන එක බොහොම කනගාටු දෙයක්. එතකොට ආපු පළවෙනියට එන්නේ හරිද? මොනවාද? කෘෂිකර්මය, එතනින් ගියාම සමාජ සුබ සාධන, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහන මෙන්න මේ පිළිවෙලටයි රාජ්‍ය ආදායම දැන් යන්නේ වෙන ක්‍රමයකට. මේක තමයි සාමාන්‍ය දූමෝන රටක තියෙන පිළිවෙල. අපි එතනට ගියේ. කියුවා දැන් මුස්ලිම් කට්ටිය කියනවා අපි මේක අතාරින්න කැමති එක නීතියක් ඇද්දී අපි නැගිටින්න. එතකොට අපි ප්‍රශ්නේ ඉවරයි. පැහැදිලි වැඩපිළිවෙලක් මේ රටේ නීතියක් නැතිකමට සදාචාරයක් නැතිකමට සබ්බත්යක් නැතිකමට මේ රට විනාශ වෙලා ගිය එක සම්පූර්ණයෙන්ම අගමුල වෙනස් කරන්න අපරාධකාරයෝ වංචාකාරයෝ යන්න ඕන තැනක් තියෙනවා එතනට යවලා මේ රට නැවතගෙන අපි ඔක්කොම මේ රට දැන් පිළිකුල් වෙලා දේශපාලනය එපා වෙලා ඒක නිසා ඒක වෙනසක් කරලා තාත්ත කියන්න ඕන තැනක් තියෙනවා එතනට ගේන වැඩපිළිවෙල පුද්ගලික ලාභ අපේක්ෂාව බිඳුවයි එකම අපේක්ෂාව කොහොම හරි මේ රට බේරගන්න මේක අපිට ලැබෙන අවසාන අවස්ථාව මෙන්න මේක තියෙන මේ ව්‍යවස්ථාව මේකෙන් තමයි ඔක්කොම ඔය තියෙන හිල් ටික ඔක්කොම වහනවා මංකොල්ලේ දින ඉඩකඩ සම්පූර්ණයෙන්ම අවිර කරනවා 225ම නිර්වාහක වැඩපිළිවෙල මේක බලන්න බොහොම උමනාවෙන් බලන්න එතකොට ඔබටම තේරෙයි මොකද්ද මේ කරන්න හදන්නේ කියන්නේ අභියෝගය ගන්න පුළුවන් ඕන නිර්භයව ගන්න පුළුවන් ඒකට මොන ජාතිකුටවත් මේ වැඩ පිළිල නවත්තන්න බෑ මොකද ඒකට කවුරු එනවා විතරාට ඒක නම් මේ කරන්නේ කොහොම හරි නීතිය හරියට පිළිතුරුම් පත් මේ රටේ ඕනම අපරාධකාරී රටේ නීතිය ක්‍රියාත්මක මේ රට සම්පූර්ණ මේ අගමුල වෙනස් වෙනවා ඇද්දක 50 පිට ඔබට මේ මේකේ මේ මේ වෙනස් අපි උත්තරමු දැන් ඔබතුමත් එක්ක තව දේශපාලන පක්ෂ හිටගෙන ඉන්න එක්කෙනෙක්වත් නෑ ඔය 225න් එක්කෙනෙක්වත් වැරදි හරි no one from this 225 no cabinet ministers no MPs Changed out everybody. Me or four men also like that. I both to. Thank you. Thank you. ඒක නිශ්චිතයි. ඒ පෙරද දැන් ජපාන් ගියානේ. ජපාන් ගියාම ඒගොල්ලන් ගෑවේ ප්‍රශ්නේ මම.
කොච්චර ලස්සනට හිනා වෙලා ජීවිතේ මිනිස්සු බොහොම කැමැත්තේ මූණ දෙනවා මේ වගේ අපි ගැට ගහන දෙනවා එහෙම නැහැ ඇයි ඒ රටක නීතිය ආය අග්‍රාමාත්‍ය රට ජනාධිපති කැබිනට් මණ්ඩලයේ කවුරු කරන නීතිය නීතිය විනිශ්චයකාරවරුන්ට නීතියක් තියෙනවා අක්ටි පැනලා අර අනිත් අය බේරගන්න එහෙම ඒවා බෑ ලෝකේ ඕනම රටක් ඉස්සරහට යන එක තියෙන්නම ඕන මේ රටේ නැට්ටෙක් විතරයි මේ 71 මාසලක් තිස්සේ තිබිච්ච මේ විනාශය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මේ අභියෝගය ගත්තේ නිශ්චිතව මේක කරමු මේකෙන් තියෙන ආත්ම විශ්වාසය මේකේ ප්‍රධාන කරන මේ විවස්ථාවේ සම්පූර්ණයෙන්ම මේකේ බලන්න මේකේ අන්තිමටම බලන්න මේක තියෙන මේ විද්‍යාත්මක ප්‍රතිචාරය ගේන හරියට උඩටම ගියා ආයි මං කොල්ල බෑ ප්‍රොජෙක්ට් වලින් ගසා ගන්න ටෙන්ඩර් වලින් ගසා ගන්න සම්පූර්ණ මේ වස්තුව जनाधिपति अगमति प्रधान देशपालन पक्ष वाले मिनसूत्र विश्वास मे हदाने ममद क्रियेट करना මේක අපේක්ෂා නොකරපු විදිහට ලොකු වැල්ලක් විදිහට ඇවිල්ලා 150 ගන්න නෙමෙයි 60-70ක් වෙන්න පුළුවන් මේ රටේ මහ ජනතාව උතුරේ නැගෙනහිර අයත් එක්ක මම ඒකේ අදහස් කළේ සමහරවිට දැන් අර කියන්නේ අර කලින් කිසි කෙනෙක්ව මෙතන සම්බන්ධ කරන්න සම්බන්ධ කරගන්න එපා කියන දේ එක්කෙනෙක්වත් ඒ සාටි කියදේ තමන්ගේ රටේ පුරවැසියන්ට පහර එල්ල කළා සීගානම් මල්ල තමන්ගේ දේශපාලන පක්ෂයේ පාසියට වැරගුණා කිව්වා. නාද රටේ තත්ත්වය එක කිසිදු ව්‍යාපාරයක් කරන්න බෑ. කිසිදු පුරවැසියෙකුට අද කිසිම විශ්වාසයක් නැහැ. මොන කර්මාන්තයක් කළත් කිසිම පේන්නේ නැහැ. අනාගතයක් පේන්නේ නැහැ. මහ අඳුරේ ඉන්නේ. මොනවා කළත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බැත්තරද මේක බිඳ වැටෙන දින ක්‍රමවේදයක්. මේක හදන්න නම් අනිවාර්යයෙන්ම රටක නීතියක් තියෙනවා. විනයක් තියෙනවා. හැදියාවක් තියෙනවා. ඒක නැති කමර තමයි ඔක්කොම උනේ. මේක මෙරටේ කවුරුත් අවුරුදු 71 30 කලේ නෑ. ඒක දැන් අන්තිමටම කඩාමැදලා ඉවරයි. මේ කරන්න හදන මේ ක්‍රමවේදය ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරන ක්‍රමවේදයක්. මේක ක්‍රියාත්මක කළාට මේ රටේ ආයෙ මින් මැස්සේ මින් ඉදිරියට ඔය කිසිම දෙයක් කරන්න බෑ. මේ වැඩපිළිවෙලට 225 කිසිම කෙනෙක් සහභාගී වෙන්නේ නෑ. සම්බන්ධ වෙන්නත් බෑ. මේකට පාර්ශ්වික චර්යාවක් තියෙන වෙන කෙනෙක් වෙන්න ඕනේ මේකට සම්බන්ධ වෙන්නේ. එහෙමයි තමයි ආයේ මේ ලංකාවේ පාර්ලිමේන්තුවේ දැන් ඔය 225 නෙමෙයි. දැන් ඒක මැතිවරණ කොමසාරිස් සමග සාකච්ඡා කරලා සීමාන්දින්නේ කොමසමත් සමග සාකච්ඡා කරලා 70 දෙනෙකුට අඩු කරන පාර්ලිමේන්තුව. අවශ්‍ය කරන්නේ බුද්ධිමත් උගත් රටට වැඩක් කරන පිරිසක් නිසා ඔළු ගෙඩි ගොඩක් නෙමෙයි. Not the quantity but the quality. ඒක තමයි මේ කරන හදන වැඩ පිළිවෙල. මුල උතුර නැගෙනහිර ඔය දැන් මුස්ලිම් ජනතාවට මේක සම්පූර්ණයෙන්ම පිළිකුල් වෙලා තියෙන්නේ. මොකද ලංකාවේ මුස්ලිම් ජනතාව බොහොම සාමකාමී පිරිසක්. මේ ගෙනාවේ ඔය අන්තවාදී සංවිධාන ඔක්කොම ගෙනල්ලා මෙතන තමන්ගේ පුද්ගලික වාසියට තමයි මේ ඔක්කොම කළේ. දැන් ඔය කියන්නේ මද්රාසා කියලා කියනවා. අන්තවාදී සංවිධාන කියනවා. ඔය බෝම්බ ගහපුවා, විල්පත්තු කපුවා. ඔය ඔක්කොම කළේ මේ ගොල්ලන්ගේ ධර්ම ඇතුළු. පුද්ගලික වාසියට තමන්ගේ පෞද්ගලික මේක රටම පාවා දුන්නා. ඒක අග්ග මුල වෙනස් කරලා රට හරිතනක තියෙන්නේ ක්‍රම විදියට තමයි මේ කරන්නේ. මේක හොඳ උමනාවෙන් කියවන්න. ලංකාවේ ඉතාලි ඉහළින් තියන පුළුවන් රටක්. පිටරට ගිහිල්ලා ආපු ඕන කෙනෙක් දන්නවා මේ රටේ නැති දෙයක් නැහැ. නැත්නම් එකම දේ රට කරවන්න පුළුවන් රාජ්‍ය නායකෙක් නැහැ මං කොල්ල ප්‍රතික්ෂේප කරන්න කෙනෙක්. ඒක නම් මේ කරන්න හදන උත්සාහය. මේකට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න. මොකද මේකේ ඔබට පුද්ගලික වාසියක් ලැබෙන්නේ නැහැ. මේක ලැබෙන්නේ වාසියකම රට පෙරට. රට ගැන හිතන්න. තමන් ගැන ඉස්සර ඉස්සර රටක නීතියක් මේක හදන එකම දේ. එක නීතියක් එක රටක් එක දෑයක් කියන සංකල්පය තමයි මේක මේ පෙරදරි කරගන්නේ. එතකොට එහෙම නැගිට්ටම රටක් සිංහල මුස්ලිම් දෙමළ සියලු දෙනාම එක රටක් විදිහට නැගිට්ටම එක නීතියක් යටතේ මේ රටට ආයෙ වෙන රට ආයෙ කොහෙන්වත් අපි ආධාර උපකාර වුණා. ඒ තරම් අපිට දේවල් තියෙනවා. ඒක තමයි මේ ගිනියන වැරදි. එන්නේ එකට මුළු රටේම ජනතාව අවදි කිරීමේ ව්‍යාපාරය තමයි මේ ගෙනියන්නේ අර 151ක් මේ අපේක්ෂා කරන්නේ
තමාට විදිහට 70ක් 80ක් දක්වා මේක සුනාමියක් විදිහට වර්ධනය වෙලා ඉස්සරහට එයි. හරි. ඒ ගැන විශ්වාසය තියන්න. රටටම මේක මේ මැසේජ් එක ගෙනියනවා. ගෙනියලටම අපි මේ ක්‍රමවේදයේ අගමුණ වෙනස් කරලා ශ්‍රී ලංකාව රැකියන්න ඕන තැනක් තියෙනවා. අපි ඒක අපේ ගෞරවාන්විතව අපිට පිළිගන්න ඕනේ අත්දැකීම් පියාගන්න ඕනේ අපේ දරුවන්ට රටක් ඉතුරු කළා කියලා. ඔක්කොම තියෙද්දි ඇයි අපි මේ එක එක තැන්වල මුමුණු මුමුණු ඉන්නේ? අපි මේ අභියෝගය ගන්න ඕනේ. අපි ඒක ගමු. Change the complexion of the game completely. Get rid of the corruption, the corrupt system, get the whole 225 people and put the country back on the right track. මේ ඔක්කොම අතමංගල ඉන්නේ රටේ මහජනතාව. මේ කරන අපරාධය බේරගන්න අපි අපේක්ෂා බංගත්වයට පත් වෙච්ච රටේ භජනතාව ඒක අපි වෙනස් කරමු. ඒක කරන එක අපි නැගිටිනවා. අපරාධ කරුවන්ගේ මුදා ගැනීමේ වැඩ පිළිවෙලා. මේකෙදි තමන් කරේ අපි කරේ විශ්වාසය තියනවා. හරි. අපි කරේ විශ්වාසය. ඕලස්ථානේ තියෙන මුගේ කොට. ඕන වෙලාවක එන්න පුළුවන්. කලින් දන් දිලට එන්න. අපි ඒකෝර මේක රැකේ සංවිධානය. කෙරෙන්න ඕනේදී මේ කටින් කට මේ වැඩ පිළිවෙල ගෙනියන්න. මහජනතාව දැනුවත් කරන්න. මෙන්න මෙහෙම ව්‍යාපාරයක් යනවා. පළවෙනි දේ තමයි දැනුවත් වීම තමයි බලපෑම. දැන් ඔක්කොටම අපේක්ෂා බංගත්වයට පත් වෙලා තියෙන්නේ අපිට මුකුත් කරගන්න බෑ කියලා. නෑ එහෙම නෑ. අපි මේක නැවත ගේනවා මේ රට තියන්න ඕන තරමට. රටේ නීති ආධිපත්‍ය මේක රටේ මහජනතාව ආර්ථිකය. ව්‍යාපාරය වියත් කරලා තියෙනවා. අපි කැමති ඔය ඔක්කොලටම කතා කරන්න සියලු දෙනාට මේ වෙලාවේ කිසි දෙයක් කරගන්න බැරි විට අපේක්ෂා බංගත්වයට පත් කරලා තියෙනවා. කිසිම ව්‍යාපාරයක් කරගන්න බෑ. කීයක් හොයාගත්තත් ජීවත් වෙන්න බෑ. මොනවා හෙව්වත් අන්තිමට කිසි දෙයක් අත ඉතුරු වෙන්නේ නැහැ. රට නිදහසේ ඔක්කොම මංකොල්ල තන අපරාධකාරයෝ ටිකක් නැවත කරනවා. නේද? අයින් කරගන්න යන්න. ඒ කට්ටිය අයින් කරගෙන සඳහා කිසි දෙයක් කරන්න බෑ අපිට රටක නීතියක් නැත්තම්. අපි ඔවුන් වෙනුවට කාන්වට බහින්න ඕනි. එහෙම නෙමෙයි තියෙන්නේ. ඒක සත්‍යයක් උදාන නෑ. ඔවුන් කාන්වට බහින්න ඕනි. ඒගොල්ලන්ට නිදහසේ රට මංකොල්ල කන්න පුළුවන්. අපිට යන එන මන්නේ. මේ දැන් ප්‍රමවේදයක් දියත් කරලා තියෙනවා ඔබට. සියලු දෙනාටම දෙපයින් නැගසිටීමේ වැඩ පිළිවෙල. අපි එළුවේ දායකන ඕන වෙලාව. ඒක තමයි අවශ්‍ය කරන්නේ. සියලු දෙනාගේම පොදු සහයෝගය අපේක්ෂා කරනවා. සලම් තමන් කරේ විශ්වාසය තියෙනවා. තමන් කරේ විශ්වාසය කියන අපි මේ 225ම නිර්පාද. හරිද? Thank you. හරි. හරි ගහන්න. පෙදුවා කවුද කියලා දන්නවද? ඈ? දන්න? අම්මුණාද? අපිට අම්මුණා කොලයක්. දාන්න ෆොටෝ එකක් අම්මුණාට. මේ හදන්නේ කොහොම හරි අපි මාර්කට් ජනාධිපති කරනවා. අනාථ කරපු මේ රට අපි නැවත හදන්න. ඒක කිසි දෙයක් කරන්න බැහැ. විනයක් නැතුව මේ මොකක් කරන්න පුළුවන්ද? පුළුවන් බෑට. ඔබට කිසි ව්‍යාපාරයක් ගන්න බෑ. ඔය ඒක අපිට කලේ නෑද? එහෙනම් මේ පළවෙනි වතාවට අපිට කරන්නේ ඉන්නේ රට යදන්න ඕන. අපිට පෙර රට උත්සාහ අපි ඉතින් රට ගෙනියමු. එකාමෙන්ම මේකට මේ පරිපූර්ණ දායකත්වය අපිට දෙන්න. මේ ජීවිතය පෙර ගන්නවා කියන එක ලොකු දෙයක් නෝවේ.
ඉතින් ඉපා කියන සියලුම දේශපාලන පක්ෂ වලින් මේ කරන මංකොල්ලේ මෙරට මුදා ගැනීම සඳහා දැනට අර අන්දියෝ ඉන්නවා අන්දියෝ වගේ ඉන්නෝ මේ මේගොල්ලෝ දිය කරලා දෙනවා හොඳට පුන්නක්කු අපි ඒක නහ කර කර මොනවා දියු කර කියලා අපි නවත් අපි රටේ හැම කෙනාම දැනුවත් කරලා අපි ඒකට එකාම වෙන්න හැබැයි මේ වැඩිපුරට දායක මේක විශ්වාසය තියන මේ විශ්වාසය තියලා අපි මේ රට කොහොම හරි මේකත් එක්ක බේරගන්න වෙනවා මේකට ගෙනියන මේ රට කරන්න බැරි කමක් නැහැ මේක තියෙන මේකේ අවශ්‍ය රට කරන්න පුළුවන් වාහන මොකම තියෙනවා අපි නැත්තේ කවුද රට කරවන්න කෙනෙක් මේ දෙසී විසාහගේ මේ රටේ මුදාගලී මේ වැඩ පිළිවෙලා රටේ නීතිය හරි තැනකට ගෙනල්ලා මේ විනාශය නැවත අද මේක දේශපාලන පක්ෂයක් පාටක් මොකුත් නැහැ. හරිද? මේක කරන හදන එකම ව්‍යාපාරය ඇවිල්ලා මේ අපි එකවගෙන ගෙනගෙන ඒ තමයි මොමුගේ මේ රස්තිය. ඔක්කොම දේශපාලන පක්ෂවල 20 තුනු විසි. ඔබ එකට එකඟද? හරි. මේක ටැග් එක සඳහන් කරනවා. ඉතින් උත්තරේ යන්න ඕනේ. ලක්ෂයකටත් අඩු හරිද ඔයා ලක්ෂ හතරක් ඔගොල්ලෝ බදු ගෙවනකොට රට කරවන උන් මිලියන 33ක් 30ක් 40ක් 75ක් බදු ගෙවන්න තු ඒගොල්ලෝ වාහන ගියන තේරෙනවද ඒ අහිමි වෙන බද්ද අය කරගන්න තමයි මේ වගේ දුප්පත් අයට ඔළුව උස්සන්න බැරි වුණොත් බදු ගහලා අන්තිමට ඔයා මේක ෆිනෑන්ස් එක ගෙවලා ඉවර වෙනකොට ඔයත් ඉවරයි වාහනේ. එහෙම තමයි ක්‍රමවේදයක්. හරි. එන්නේ එක වෙනස් කරන්න තමයි මේ වැඩපිළිවෙලක් ගේන්නේ. ගොඩක් අවධානය යොමු කරන්න. ඔතන මේකෙන් කරන්න හදන්නේ ඔය ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා මේ රට කාපු මේ 225ම අයින් කරන මේ වැඩපිළිවෙල. ඒ වගේ දෙයකට ඔබ සූදානම්ද? මේක ඔබේ පුද්ගලික වාහනේද? හරි. ඔබ කැමතිද අපිට මේකට සහයෝගය දක්වන්න? අපිට ඕනේ මේ ස්ටිකර් එක මේක පිටිපස්සේ ගහලා ඒක පෙන්වන්න රටේ මහ ජනතාවට අපි කියන්නේ එක රටක් එක දයක් එක නීතියක් කියන සංකල්පේ මත ලංකාවේ දේශපාලනේ වෙන පිටක් කරන තමයි ගන්න පියවර. ශ්‍රී ලංකාවේ දේශපාලනේ මේ දක්වා ඔබ කවදාකවත් දැක්කෝ නැති දෙයක්. මේ වැඩපිළිවෙලේ මේ ලංකාවේ දේශපාලනේ දැනට තියෙන්නේ ඔබට අපි එනකොට සැකේම පහළ වෙනවා. කිසිදු විශ්වාසයක් තියන්න බෑ. පොඩක්වත් නීතිය ගරු කරන්නේ නැහැ. අචල බව විශ්වාසවන්ත අද දේශපාලනේ බිඳුවයි. ඒ වගේ ඇත්තද? ඒ වගේම ඒක එන්නේක නැතිකරන්ද මේ රටේ පළවෙනි වතාවට නීතියක් කියලා තියෙනනේ රටක අන්න ඒක හරියට කරගෙන නීතියේ ආධිපත්‍ය හරියට තනකට තියලා ඉහළම ඉන්න ජනාධිපතිවරයා ඉඳලා පල්ලෙහාටම රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන වරද කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන වරද කරන හිරයන් ඕනනේ හිරේ ගිල්ලට ආයේ ගෙදර යන්න බෑනේ ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් කළා හරියට මේ රට නීතියේ ආධිපත්‍ය පදනම් කරගත්තොත් තමයි අඟලක් හරි ඉස්සරහට යන්න පුළුවන් මේ රට මේ විනාශ වුණේ අන්නේ හින්දා දේශපාලනඥයෝ බය නැතුව රට මංකොල්ල කෑවා. ඒකටම හරියන්නේ අධිකරණයක් තියෙනවා. කාපට් එකකට රිංගන මේ අපරාධකාරයෝ ටික කොටු කරනකොට. අධිකරණයේ අද දේශපාලනඥයන්ට අවනත වෙලා යටපත් වෙලා ඉන්නේ. එහෙම වෙනකොට එහෙම රටක් කොහෙත් ඉදිරියට එන්නේ නැහැ. හරි. මේකේ ව්‍යාපාරය වෙලා අනිකර පදනම් කරගෙන තියෙන ඔබ කෙරෙහි විශ්වාසය තියලා ඔබ සම්මත කරන ලංකාවේ පළවෙනි වතාවට රටේ පරම අධිකාරිය වෙන ඔබ සම්මත කරන ආණ්ඩුව රටයි ලංකාවේ පළවෙනි වතාවට එනවා 70කින් පස්සේ
ඔබ තමයි රටේ ආණ්ඩුක්‍රම යත්තාව සම්බන්ධ කරන්න ඊට පස්සේ ආණ්ඩුක්‍රම යත්තාව කියන්නේ රට කරගෙන යන ක්‍රමවේදය. ආයේ මේ 225 නෙවෙයි. 225ම නිරපහාරින්න වැඩ පිළිවෙලක් තමයි කියක් කරන්නේ. හරි මේක කරේ කොහොමද උපනාවේ කියවන්න. ලංකාවේ දේශපාලනයට ඔබට මෙහෙම කෙනෙක් ජීවිතේට හම්බ වෙන්නේ නැහැ. මේ හදන්නේ මේ වෙච්ච මහා විනාශය අගමුණ වෙනස් කළා රට හදනකට කියන්නේ. හරි Well, Mr. Service, sir, yeah. I listen a lot. You all the comments and all your articles I read. Yeah. And we are so proud of you. Yeah. We appreciate your service. Yeah. And there are a lot of people behind you. Yeah. I know. There are a lot of people. Yeah. And we appreciate and we want you. Yeah. We love you. Yeah. We love you. Yeah. I will deliver. Not just, I'm not just a talker, but I'm a doer. I will make sure that the rule of law in this country is restored. Law and order to be established. Exactly. Once the rule of law, yes. The law and order is restored, this country will, you will put the country back on the right track. That is the whole effort. We can't let this group of chiefs to destroy this nation. This has to be stopped. And enough is enough. Enough is enough. Okay. These are robbers. Exactly. The gang of robbers. Exactly. They are gang of robbers. They are robbing the country at a rate. ඕගොල්ලන්ගේ රට මේක අපේ රට කියලා හිතන්න. මේ තක්කඩින්ගේ රට නෙමෙයි මේක අපේ රට කියලා හිතන්න. මේ තක්කඩි ටිකින් නිදහස් කර ගැනීමේ වැඩ පිළිවෙලා. 225ක් වන තක්කඩි මේ රට මංකොල්ලකන්න තක්කඩි ටිකෙන් නිදහස් කරගෙන මේ මාතෘභූමිය තියන්න ඕනි තරක් තියෙනවා පුතා. කවදාකවත් ඔබට ඕම් පාරෙන් අපි කවනුවට බහින්න ඕනේ අද? දැන් මේක අපි කරා වෙනස් කරනවා. ඒ ඇති පුතා. දැන් අපි මේක වෙනස් කරමු. අපි කරේ අපි විශ්වාසය දෙන්න. අපි මේකේ පරම අධිකාරිය. එයා අපිත් එක්කට ආවයි කියන්නේ අපිට ලොකු අයිය. මේක මේ ගෙනින වැඩ පිළිවෙල. මේක නෙවෙයි. විශ්වාසයක් ඇතුව මේ යන ගමන ඔක්කොම මේකේ දැඩි විශ්වාසය තියන්න. මේක ගේනව සුනාමියක්. 225ම අඹරගෙන යන සුනාමියක් වෙයි. අන්නේතෙන් කලින් මේක මේ පැත්තේකට පස්සේ මේ කණ්ඩායමනේ පැහැදිලි වෙනවා. තමයි කරන කෙනෙක් පෙන්නන්โดනි YMP ගේ දාන්න. අනේ කරන කෙනෙක් පෙන්නන්โดනි මේ රටේ බලධරයා කවුරුවත් නෙමෙයි අපි. අපි දන්නවා උඹලව හතියන්න ඕන තැන. අපි ඒක තියාගන්නවා. රටක නීතියක් විනයක් නැතුව අංගලක්වත් ඉස්සරහට යන්න පුළුවන්. අපි ගෙනියනවා ලංකාව පුරා යනවා මේ වැඩපිළිවෙල. හරිද? මේගොල්ලන්ට ওই ඉන්ජෙක්ෂන් එක වදිනකොට හරිද? දැන් මේගොල්ලන්ට ටික ටික තේරෙනවා. දැන් කියනවා මේ නාගානන්ද කියන්නේ නාගනාද දැන් එහෙමත් කියනවා. හරි දැන් එහෙමත් කියනවා. හරි දැන් ඔහොම කී කියා එයි. වෙන කියන්න දෙයක් නැහැ. ඒක හයිලයිට් වෙන්නේ. හා? ඒක හොඳයි. ඒතන දෙමළ ජනතාව. ඒ දෙමළ වුණාම කරන්නේ. මේකට අවශ්‍ය මොකද්ද? මේකට අවශ්‍යයි. ඒකට ඒ ජවයේ ශක්තිය අවශ්‍යයි. ඒක මට ඕන හැටියට දෙනවා. ඕන වඩාත් වැඩි දෙනවා. 225 මේකට අමර. බලමු අපි. අද සුනෝගර් ගෑනේ. ඒක ඒකනම් අපි ඔක්කොම එනවා එකාන් බන්ව නැගිටින්න ඕන නූන් කියන රට මුදා ගැනීම සඳහා ඒක ගේන්න ඕනේ ලොකු පවයකක් ගේන්න ඕනේ අන්තිම තරම නිකන් සුනාමියක් තරමට අපි මේ රැල්ල බල කරනවා මේ දෙපැත්තේ ඔය කොළ පාට නිල් පාට රතු පාට ඔක්කොම උඩ උතුර ඉන්නේ ඔය සම්බන්ධලගේ තියෙන්නේ මේ පැත්තේ ඉන්න මුස්ලිම් පාම්ප මේ හැම දෙනාම කරන්නේ රට මවකොල්ලන්ට හොඳද අපිව නොම ගියාම අන්නේක වෙනස් කරන්න නම් පැහැදිලි වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. අපි ළඟ ව්‍යවස්ථාපිත පතක් නැද්ද? මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මේක තමයි ආණ්ඩුක්‍රම යත්තාව අපි අලුතෙන් හදන ආණ්ඩුක්‍රම යත්තාව. මේක යන්නේ ඉතාම සැකවින් තියෙන්නේ. මේකේ ආය මේ මංකොල්ලේ හද තියෙන ඉඳ කඩ සම්පූර්ණ එකද? නෑ. කිනා නෝ? වාහ්. විශේෂ රෝදි. ආ. හරි. මේක හරනේ මේ
පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලයේ ජනාධිපති විනිශ්චකාරවරු ඔක්කොටම එක හැන්දෙන් බෙදෙන වැඩපිළිවෙලක් තමයි මේ වෙන්නේ. තමයි මාතේ මම අහන් හිටියා එක මාතේ කතන කියනවා. ඔව්. ඒක අහලා තමයි මම මේ බෑදුනේ මට කියලා කිව්වොත් මේ මාතේ නම් දුන්නේ නැහැ. අර මිනිස් බෝඩ් එකේ ළමයා පිටර දුන්නා. ඔව්. එතකොට ඒක අහලා ඒ මට කරදුනා කියන වැඩපිළිවෙල. ඔව්. ඉතින් එහෙම මිනිස්සු කැප වෙනවා නම් මේ රටවල් හදනවා කියන ඒක තමයි කරන්න ගන්නේ. මේ රට හදනවා කියන එක ඉතාම බොහොම සුළු දෙයක්. කරන්න දෙන එකම දේම පදනමක් තියෙනවා. නීතියේ ආධිපත්‍ය සාරු කරන්නේ. රාජ්‍ය නායකයාගෙන් පල්හැක මේක තියෙනවා නම් අද පල්හැක මිනිස්සු ගණන් ගනීද රටේ රාජ්‍ය නායකයා මංකොල්ල කරන්නේ. රටේ රාජ්‍ය නායකයා රටේ පුරවැසියෝ පක්ෂවාදීන් දාලා මැරෙනකොට ඒකට ඉඩ දුන්නා නම් ඒක බලපතල අපරාධයක්ද? දැන දැන දීලා යන්නේ අමාත්‍යවරයා ජනාධිපතියා කැබිනට් මණ්ඩලෙ මේ ඔක්කොම යන වෙන්නේ අපි පස්සේ. මේම රටක් තියෙනවද මේ වගේ සත්වවාදී තමා තමන්ගේ රටේ පුරවැසියෝ මැරෙන්න හැරලා ඉන්න දෙනවද? ඒගොල්ලෝ බෝල් පාස් කරන යන්නේ ඔබතුමාට කියන්නේ මේ බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච වැඩපිළිවෙලක් නිසා මහත්මයා මේ අපේ රටට ගැලපෙන්නේ දැන් ඔබ දැක්කද මම මේ ප්‍රශ්නේ අහපු ඉඳ කියන්නේ දැනට තියෙන ආනුකූල යහපතක් තියෙනවා මේක තමයි අපි හොඳටම රවට්ටන තැන කෙනා බුද්ධාගම රාජාගායම වන්නේ බුද්ධාගම ඊළඟට රජයේ ඒ පෝෂණය කිරීමට බැඳී සිටිනේ ඒක හුදෙක් වචනයක මේ ගේන්න වැඩ සිටියට ඉතින් හාත්පසින් වෙනවා දැන් තියෙන එකේ ඔහොම කිව්වට ආණ්ඩුක්‍රම යහතාවක් තියෙන රටේ උත්තරීතර නීතිය ඒක කියන්නේ ඔය කෙසේ කිව්වත් අධිකරණේ පිළිගන්නේ නැහැ ඒක අධිකරණේ කියනවා මේක දැන් මේක එල සෙකියුලර් ස්ටේට් එකක් එහෙම කිසිම ආගමකට එහෙම විශේෂත්වයක් නැහැ කියලා ලංකාවේ අධිකරණේ කියනවා ඒව ඔක්කොම තේරුම් අරගෙන මේක හැදුවේ එහෙම නෙමෙයි බෞද්ධ දර්ශනය ශ්‍රී ලංකාවේ උත්තර මේක කියන බෞද්ධ දර්ශනයේ මත පදනම් වූ රාජ්‍යයක් වන්නේ මොකද සාර්ථක වෙනවා 100%ක් ඒක මීට බලන්න හරි එන්න බෞද්ධ දර්ශනයේ මත පදනම් වූ රාජ්‍යයක් වන්නේ ඒ වගේම ජන රජය හැම විටම රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේදී දස රාජ ධර්මයේ පුරු කරන්නේ ඒක තමයි අවශ්‍ය විශේෂම අවශ්‍යයි ඔබතුමාට කියලා වැඩක් නැහැ මම හරිම කැමති ඒක බලන්නකෝ මේ නාඩු වෙන එපමණක් නෙවෙයි සෑම ආගමක මේක තියෙනවා මේ තියෙන්නේ බෞද්ධ දර්ශනයේ මම කියන දෙයක් තියෙනවා බෞද්ධ දර්ශනය කියන්නේ හරියට මට එකක් දුන්නා දිගහැරපු කුඩයක් ඔබ තමයි හා මේක තියෙනවා ඕනම ජාතියකට ඉන්න පුළුවන් ඒකෙන් මේක කියනවා ඉස්ලාම් වෙන්න පුළුවන් හින්දු ආගම වෙන්න පුළුවන් මොකක් අදහවත් මෛත්‍රිය කියන්නේ මෙත්තා මුදිතා කරුණා උපේක්ඛාව ඔක්කොම ප්‍රගුණ කරන්න ඕනේ කියලා. මුළු රටේ සියලුම ප්‍රායෝගිකයි. ඔය පොත් වෙනම නැද්ද ඔබතුමාගේ? පාට එක තියන දෙන්නේ. මම මේක මං කියාගෙන නිකන් නෑ මම මේ අදහස් කිතු මේ මගේ හිතුවත් දැනට මම කියන්නේ. සාමාන්‍ය අපි අය හිතන හැම වෙලේම තමන්ත ලාභයක් වාසියක් නැත්නම් මොකුත් කරන්නේ නැහැ කියලා. ඒකෙන් හින්දා මෙහෙම ආපුවාම මෙහෙම තීරණ ගන්නකොට හිතනවා මේ වෙන්න බෑ මේක. මෙයාට මොනවා හරි මේකේ තියෙනවා. එහෙම තමයි මෙලු සිතයි. අපිට මේක කඩලා මෙන්න මේක අපි මොන ක්‍රම වේදකින් හරි කඩලා සුන්න දූලි කරලා ගමු මෞබිම හදන්න. ගන්න පුළුවන් බය වෙන්න නම් එපා මම කියනනම් එක මානකට කවුරුත් වෙනවා. කිසි කෙනෙක් වෙන්නේ නැහැ. ඒකට දන්නා මම කවුරුත් වෙනවා. හරි. මේකේ ගත යුතු වැදගත්ම තියෙන්නේ ගන්න ඕන අවශ්‍යම වෙලාවේ තමයි මේ ගත්තේ. මම කැමති උගලන්ට ඕන දෙයක් මගේ ජීවිතය රහසක් විදිහට බලන්න. අන්තපතු ප්‍රාන්තයේ ඇයි එහෙම වෙන්නේ මම ඉන්න තැන මම එන්න මේ දහමේ ගන්න එතන ඉන්න නෙමෙයි ඒකද එහෙම කෙනෙකුට මොන හරි අතක් උස්සනවා නම් ඊට වැඩි ඉස්සරහින් ඉන්න කෙනෙක් එහෙම නැතුව ඒක මට ඔයගලගේ යම් පුංචි ප්‍රශ්නයක් එම් තියෙනවා නම් මට ප්‍රශ්න එන්න මට උත්තර දෙන්න පුළුවන් මොන හරි තියෙනවා නම් ඔයගලන්ට මේ මේක කරන් දෙයක් කියලා හිතන්න ඉතින් නිශ්චිතව ඔය 225 කෙනෙක් කතාවේ දැන් ඔය කරන් හදන වැඩේට කිසි කෙනෙක් අතරේ දැන් ඔන්න ඉලෙක්ෂන් කොමිෂන් එකයි අර සීමා නිර්ණය කිරීමේ කොමිෂමයි එක සාකච්ඡා කළා තමයි മന്ത്രിවරු ගාන 60කට දැන් කපලා තියෙනවා. හරිද? කපලා තියෙන්නේ අපි පුළු ගාන නෙවෙයි. ක්වොලිටි නෝක ක්වොන්ටිටි. හරිද? ක්වොලිටි අපිට මට ඕනේ මේ රටේ පොඩි දෙයක් පොඩි සම්පත් මංගල කාර්යයක් කරන්න මේ රටේ ඉඳ කියන්නේ. හරිද? ඔය දෙන ඔය දැනට එන්ජොයි කරන ඔක්කොම මේ කට්ටිය
දැන් බලමු අපි කොයි විදිහට මේකට ඉස්සරහට මූණ දෙන්නේ කියන එක. මට විශ්වාසයි මේකෙදී මම අර හැම වෙලාවෙම කියන දේ තියෙන්නේ. සුනාමියක් එන්න පටන් ගත්තා. ඒක තීතන ඒගොල්ලෝගේ ඡන්ද කඩන්දාවි කියලා ඔය දෙපැත්තම නැති වෙනවා. එක්සත් ජාතික පක්ෂයත් අනිත් පක්ෂයත් මේ අවුරුදු 71 31 කරපු මහා විනාශයේ 100%ක් වදිනවා. ඒක තමයි මම ආවේ. මම වටේ දැන් අපි ලොකු පිරිසක් දැන් ඉස්සරහට එකතු වෙනවා. ලංකා පුරාම මේක ලොකු නම්බුවක් දක්වනවා. මොකද ඔය සෑම දිනෙකම දකිනවා අර Taman දකින විදිහට මිනිස්සු හිතන්නේ. දැන් ඔබ හිතන වලට මොනා විරුද්ද ඔබට වාසියක් තියනවා කියන තරම් අවුරුද්දක් වෙනවා. මෙහෙම එනවා කියන එක කරන්න පුළුවන් කොහොම ඉන්න අයද? පිරාගන් අමතම් පණිතන් කියන දේ විතරයි. ලොකෙරු විතරයි මේ වෙදේ. ඒකයි අපිට අර කතාවක් තියෙනවානේ. මේ රට යම් අවස්ථාවකින් බේර ගන්නවා කියන එක තමයි මේ වෙන්නේ. මේක වෙන්නේ කොහොම හරි අපේ දරුවන්ට යන්න තමයි තියෙන්නේ. අපේ දරුවන්ට හැම කෙනාම පෞද්ගලික මේ දාලා ඕස්ට්‍රේලියාවේ නිවසීලන්ත කනඩා ඇමරිකා ඒක නෙමෙයි අපිට ඕන. මේ කට්ටිය මාය රටට ගෙන්න ගන්න ක්‍රමවේදයක් තමයි මේ කරන්නේ. කිසි අංශු මාත්‍රයක් මේ වෙලාවේ ලොකු මඩ පහරක් යනවා. දැන් යනවා මගේ නම නාග නාද. නාග නාද දෙමළ මේ එයා මේ ඇවිත් තියෙනවා. හරියට දෙමළ දැන් කියනවා. අමුතු කතා කියන ඔය කැම්ප් දෙක සෑහෙන රිදිලා තියෙනවා නේද? මොකද ඒගොල්ලෝ අපේක්ෂා නොකරපු දෙයක් නේ. අපේක්ෂා නෑ නේ අර JVP එකේ හැස්සේ එකේ. ආ පොඩ්ඩක් අහන්න ඕනේ. ඔව්. මම ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩ කරපු නිලධාරියෙක්. ඔව්. දැන් මේ පසුබිම් වක්කවාම අපිට දැනෙන මාධ්‍යන ඔබතුමා සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන කෙනෙක් නේද ජීවිත පාර්ශ්වයෙන්. ඔබතුමාගේ නීති වෘත්තිය නෑ නෑ මෙහෙම. දැන් මම කියන්නේ දැන් අග්‍රමිෂන් ආරවුරු හතර දෙනෙක් හා පවරිසකාරු පත් දෙනෙක් පරපතල දූෂණ චෝදනා මත නඩු පවරන සරසිල්ව ඇතුළු සරසිල්ව මොහන් පීරි කේසී පවන් ගැසිරන් බන්දනායක ඔය සමකත මලල්ගුඩ අවගන ඒක ඊට පස්සේ නීතිපති ඉන්නේ එක්කන නීත් දැන් ඔය අග්‍රමිෂන් එයත් ඒ නීතිපති දූෂණ කොමිසම මේ ඔක්කොම මේ චෝදනා පරපතල චෝදනා මත නඩු පවරන මේක නිකන් ආවට ගියා චෝදනා නෙවෙයි. එතනදී ඒ එක මිනිස්කාරවරයෙක් සහ නීතිපතිවරයා නාගානන්ද විරුද්ධව චෝදනාවක් ගේනවා. එක මිනිස්කාරවරයෙකුට ඔබ අහපු ප්‍රශ්නේ වැදගත්. මේ මම විරුද්ධ අධිකරණයේ කිව්වා කියලා I have no confidence in you. ඔබ කරේ විශ්වාසයක් නැහැ. මොකද එයා තමයි අර මහින්ද රාජපක්ෂ තුන්වෙනි පාර ඡන්දිල්ල වලට ඒ ෆයිල් එක හැංගුවේ. ඒ මිනිස්කාරවරයා. ඒකින්ද මගේ නඩුව එයාට මම ආන්දර දෙන්නේ. පළවෙනි නඩුව යයි කළා දෙවෙනි නඩුව අයි කළා තුන්වෙනි නඩුවේ දෙයක් වුණා I am the president of the court of appeal I am going to take it up කියලා මම ගන්නවා කොනවාද මම යාත්‍රායිදී කොනෝ දෙයක්ස motion file මම උසාවියේ motion එක file කරලා තින්නේ කරුණාකරලා වෙන මිනිස්සු කාර්යාලයක පත් කරන්න දෙන්නේ එයා කොන ඊට පස්සේ මම එතකොට කොන don't you like my face කියලා ඔබ මගේ මූණට කැමති නැති මම කොන not that I am not confident in you ඉන්නේ වචන තුනක් I have no confidence in UP එකට මට අවදි තුනක් මාව suspect කරේ. හරිද? නමුත් මේ දේ කියන්නේ මේ සතේ ඉන්න නීතිඥයෝ සේවාදායකට ගාතු කියන්න බැන්නම් බෙල්ල එක මාලි කඩන කරා ගන්න. තමන්ගේ ස්වාමි පුරුෂයා හිරේ ඇල්ල බිරිඳ අරන් පනිනවා. සේවාදායකයාගේ ගාතු අනන්තවත් 10,000ක් විතර ලෝයස්ලා ඉන්නෝ මේක අන්තිම මේ නීති තුකේ නෙමෙයි සමත්යක් ඇටිට ජනාධිපතිතුමා පල්ලෙට ඒ මේකට ප්‍රශ්නේ එක ඒකට තමයි වසර තුනක් තුමේ හරි අපිට පිළිගන්නවා දැන් අපිත් පසුගිය වර්තමානයේ අවුරුදු 70කම අපේ වයසත් එක්ක දැරිච්චි මේ රට අන්ත අගාධයට පත් කරලා තියෙනවා ඒක සෑහෙන අද මාධ්‍යෙන් දැක ගන්න පුළුවන් ওই ජනාධිපති කාර්යාලයේ රැස්වීමකට එනකොට එන වාහන බැලුවාම කෝටි 4-5 වාහන එන්නේ ඔය මහජන මුදල් දැන් මේ පසුගිය වාහන රට සවාරි යනවා මහජන මුදල් මේ ජනාධිපතිගා පිළිකුත් වෙන්නේ නැහැ කියලා සාජන දැන් යන බැලුවාම රට අරන් යන්නේ 30 80 අරයි යන්නේ ඔබතුමාගේ නම දැන් මාධ්‍ය තුලින් ජනමාධ්‍ය තුලින් මුද්‍රිතාන තුලින් හැමතැනම ඒක යනවනේ ඉදිරියට මේ නාගාන මාත කියන එක කතාවක් දැන් කතිකාවක් ඇති වුණා සමාජය තුල. අපි තාසයි මේ වගේ බලවේගයක් රටට එනවනම් අවශ්‍යතාවය දැන් තමයි තියෙන්නේ. මොකද මේ මම දකිනවා පහුගිය කාලේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මම වැඩ කරන කාලෙදී අපි දිවංගත මේ හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කරිරමන්තුමායි තුමත් විදේශ රටක අවුරුදු ගාණක් සේවය කළේ. හැවිජාවත මහත්මයා එන කාලේ එතුමා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හිට නා හිට කටිකප්පයක් තුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ මොකද මූලිකත්වයක් තුන්නේ එතුමාගේ බෙන්ච් එක ඉස්සරහට මම හිටියා ඒ බෙන්ච් එකේ DPS මොසේකර වොයිස් සෙන්සර් වල සරසෙයි ඒ ත්‍රි බෙන්ච් එකේදී මම සහායිත එයාගේ අඩු සංඛ්‍යාව ගණනාවක් නමුත් එතුමා තමයි විශාල රත්න සේවයක් කළේ බුද්ධාගම රටේ ජාත්‍යන්තර නියෝඩු දිනයක් පස්සේ මෙසක් නිරගෙන ලෝකෙටම ගියා හරි ප්‍රශ්නවලට උත්තර දෙනවනේ ඔව් එතකොට කියලා තිබුණා ඔබතුමා මේ අහලා තිබුණා මේ ඔබතුමාට මේ මෙච්චර
මිලියන ගණන් වියදම් කරන්න කොහෙන්ද ආදායම කියලා. නමුත් ඔබට ඔබතුමා ඒකට කෙලින් පිළිතුරක් දීලා තිබුණා. කවමහර පවිත්‍ර ත්‍රිතනාවකේ රටේ පුරාදී කඳුරු මම උත්තර දෙන්න පුළුවන්. නමුත් මේ එක එක කඳුරු වලයි මට මඩ ගැහිමේ චේතනාව ගන්න මම ඒකට උත්තර දෙන්නේ නැහැ. මම ඔබට කියන්නේ. හැබැයි මේ මඩ නැති වෙන්නේ හරියට නෑ 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 එහෙම නෙවෙයි. දැන් නාගනද කියන්නේ ඔබට මතක ඇති යාපනයේ ගියා. අර තරුණිටිය මුදාන්නේ. ඒකෙදී මේ සංවිධානයේට දේනවා මේ කැම්පේන් එකට ෆන්ඩ් කරනවනේ. ඒ ෆන්ඩ් එකෙන්වත් මම සත පහක්වත් ගත්තේ නැහැ. හරිද? ෆන්ඩ් එකෙන්වත් සත පහක් ගත්තේ නැහැ. සම්පූර්ණ වියදම මගේ අතින් දැම්ලා කියන්නේ. නමුත් අර මම කියපු දේ තමයි හුඟක් අයට එහෙම කරන්න බෑ විරාගම් අමතම් පණිතන් නෙමෙයි බදාගෙන ඉන්නේ. හරි බදාගෙන ඉන්නේ. ඉතින් මෙහෙම දෙයක් කරනකොට මිනිහට අදහ ගන්න බෑ. හරි දැන් මේ දැන් මේ ප්‍රශ්නේ අපි කොහොමද මේක කරන්නේ කියන එක නේද? සල්ලි එන්නේ. ඔව් දැන් එන්නේ. එන්නේ මගේ ෆෝන් එක බලලා බලන්න පුළුවන් හැමදාම 500 දාල් පෙන්නන්නේ ඒගොල්ලන්. දෙන්න මම පෙන්නන්න. හරි මේකේ බලන්න. මේ දින්නපතා මේකට ෆන් කරන්න හැටි බලන්න මිනිස්සු දන්නවා කවුද නාගරන්නේ කියලා. එන්නේ නම කියන්නේ. ඒකෙදි මේ මේකට ෆන් කරන අය ලංකාවේ මේ බලන්න මේ දැන් මේ මේ මොහොතේ ඉඳන් බලන්න මේ අද දවසේ 20150 හරි 93000 එලා 44000 ලක්ෂයයි හරිද ලක්ෂයයි මේ 2,10,000 10,000 2,500 5,000 10,000 5,000 1,40,000 අපි වටදායි මේ හැමදාම මේකේ මම පෙන්වන්නේ මේ ලංකාවේ කාටවත් මේ බුදුදාගෙන කිසි කෙනෙක් දෙන්නේ නැහැ. ඇයි? මිනිස්සු කවුරුත් දේශපාලන ඔක්කොම පල්ගුරු කරනවා. නමුත් නාගානන්දර තියෙනවා ඉතින් ජාපනයේ දැන් ඊයේ සමානේ ගියානේ ජපානේ. ජපානේ ගියාම මම ඒගොල්ලන් ගැන ප්‍රශ්න කිපයයි. මම ඒගොල්ලන්ට කිව්වා මේකට උත්තර දෙන්න රටේ මගේ ශ්‍රී ලංකාවේ කියන එක දැනගන්න. මොකද මේ රටේ දේශපාලනය කරන අයට රටේ පොදු සම්පත් මංකොල්ල කාලා නිදහසේ ඉන්න පුළුවන්ද? නැත හිරේ යන්න වෙනවාද? ඒකට පැහැදිලි උත්තරයක් දුන්න ඔබ අහන්න එක. එහෙම කරන්න බෑ නේද? මේ රටේ අධිකරණයට පුළුවන් ද දේශපාලනයේ ඉන්න අය රට පොදු මංකොල්ල කනකොට මිනිස්කාරවරුන්ට ඔවුන්ව බේරගෙන නිදහසේ ඉන්න පුළුවන් ද? බෑ. කොටිම් මම ඒක තමයි හැම වෙලේම අවධාරණය කරන්නේ රටකට ඉස්සරහට යන්න බෑ ඒක අංගලක්වත් නීතියක් නැත්තම්. අද අන්තිමට අග්‍රමිනිස්කාරයක් නැතේ නඩුවෙන් ඉවත් වුණා. මොකද්ද මේකෙන් දෙන මැසේජ් එක? ඔබෙන් අහන මොකද්ද මේ ඔබට දෙන පණිවිඩය අධිකරණය? මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් කියන එක බොරුවක්. මේ රටේ ක්‍රියාත්මක වන්නේ සංවිධානාත්මක අපරාධකාරයෝ ටික. නිදහසේ පොදු සම්පත් මංකොල්ල කනවා. බොරුවට ලෝකෙට පෙන්වන්න රාණ්ඩුවක් තියනවා කියලා පේනවා. බොරුවට අධිකරණයක් තියනවා කියලා පෙන්වනවා. එහෙම දෙයක් නැහැ. එහෙනම් දැන් නෑනේ මගේ අත්දැකීම් මම මේ කියන්නේ මේකේ තියෙන්නේ ව්‍යවස්ථාවෙම බලන්න මම කිව්වට මම වගන්ති කීපයක් කියනවා 35 වෙනි වගන්තිය බලන්න ඕනම බරපතල අපරාධයකට ගේන්න බෑ අධිකරණ ඉදිරියට රාජ්‍ය නායකය මොන මංකොල්ලයක්ව ගේන්න බෑ ඔබ කණින් ඇදලා එළියට විසිකලත් පාර්ලිමේන්තුව පිටපසෙන් ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන් මේක ප්‍රජාතන්ත්‍රවාදී එහෙනම් අපි මේකේ ඕක හොඳ අවධියෙන් කියවන්න ඔය කියන ව්‍යවස්ථා සංශෝධනේ එක බුලට් එකක් ෆයර් කරන්න නැතුව 72-89 JVP එක කරපු දේ තියෙන්නේ මේක එක බුලට් එකක් ෆයර් කරන්න නැතුව ඔබේ ඡන්දයෙන් ඔබේ බලය සැබෙන්නේ බල